තම මේ ප්‍රඥාවක් තියෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාව යන දීමට ඇති කැමැත්ත හා විඳීමට ඇති කැමැත්ත හා විඳීමට ඇති අකමැත්ත අතරමැද තත්වයක් යයි විග්‍රහයක් ඇහුවයි කියලා මේ පෙන්වන්නේ මේකේ වැරදි නිවැරදිතාවය කොහොමද කියන එක විඳි යම් කිසි විඳීම මුල් කරගෙන තමයි ලෝක සත්වයා විසින් සැප ආස්වාදයක් එනකොට නැ මේ විඳීම හෙවත් වේදනාව තුන් ආකාරයි ප්‍රධාන වශයෙන් සැප වේදනා දුක් වේදනා සැප දුක් වල අතර උපේක්ෂා වේදනා කියලා සැප වේදනාවට හේතු වෙන්නා වූ කරුණක් ඉදිරිපත් වුණාම අරමුණු වුණාම ඒ ස්පර්ශය නිසා සැප වේදනාවක් දැනෙනවා ඒක හැටි එක වෙන එකක් දැනෙන්නේ නැහැ දුක් වේදනාවට හේතු වෙන්නා වූ යම් ස්පර්ශයක් හේතු කොටගෙන ඒකෙන් දුක් වේදනාවක් දැනෙනවා යම් කෙනෙකු බුද්ධලේකේ සැප වේදනාවේ ඇලෙන්නේ නැත්නම් දුක් වේදනාවේ ගැටෙන්නේ නැත්නම් ඔහුට අරමුණු වෙනවා උපේක්ෂා වේදනාවට මධ්‍යස්ත වේදනාවට හේතුකාරක වන්නා වූ අරමුණු ස්පර්ශ වීමෙන් උපේක්ෂා වේදනාවක් හට ගන්නවා ඉතින් උපේක්ෂා වේදනාව නිවන කියවනා ත්‍රිපිටකයට විරුද්ධයි ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙන්නේ සැප වේදනාව දුක් ලෙසත් දුක් වේදනාව උල් ලෙසත් උපේක්ෂා වේදනාව අනිච්ච ලෙසත් බලන්න පුරුදු වෙන්න මෙසේ බලනකොට මේ තුන් ආකාර වේදනාව පිළිබඳ චන්දරාගේ දුරු වෙනවා බැඳීම දුරු වෙනවා ඒ වේදනාව නිරෝධ කරගත්තොත් තණ්හා නිරෝධයි තණ්හා නිරෝධන උපාදාන නිරෝධයි උපාදාන නිරෝධන භව නිරෝධන ජාති නිරෝධයි අන්න ඒතොර අපි දකින්න ක්‍රමී සසල ගමනේ ඉවර කරන්නේ එහෙමයි නිවන් මඟ එහෙනම් මොන වේදනාවද නැති කරන්නේ වේදනාව කියන්නේ මාතෘකා පාළිය මාතෘකාව තත්ත්වගතමා පසපත්ත්‍යා වේදනාව නිද්දේශයෙන් එක බලා ගන්න ඕ මේ ස්පර්ශපත්යෙන් වේදනා කියනවා කියන්නේ මොකද්ද චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ගාන සංපස්සජා වේදනා දිවහා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මනෝ සංපස්සජා වේදනා අයං උච්චති පසපත්ත්‍යා වේදනා මෙන්න විග්‍රහය එනම් මේ නිකාම විදනීම නෙමෙයි මේ කියන්නේ සැප දැනෙනවා දුක් දැනෙනවා කියන එක ඉක්මව එකක් තියෙනවා සංස්පර්ශයෙන් ජනිත වෙන එකක් ස්පර්ශයෙන් එන වේදනාව නෙමෙයි මේ කියන්නේ සංස්පර්ශයෙන් එන වේදනාව ඒක තමයි සංපාසයෙන් ජනිත වෙන වේදනාව සංපාසජා වේදනාව ස්පර්ශයයි සංස්පර්ශයයි දෙකක් අවිද්‍යාව මුල් කරගෙන නම් අපේ හටගත ස්පර්ශයේ වේදනාව තිබෙන්නේ අන්න ඒ අවිද්‍යාව නිසාම ඔහු සැප වේදනාවක් ආවොත් විඳින්න හිතෙනවා ඒක ආස්වාදයෙන් විඳින්න හිතා ගන්නවා අවිද්‍යාවේ ස්වභාවය දුක් වේදනාවක් ආවොත් ඊට විරුද්ධව ගැටෙන හිතක් එනවා දූෂ්‍ය වෙනවා අවිද්‍යාව සහගත නම් හටගන්නේ සංපාසජා වේදනාව සංපාසජා වේදනාව අර ස්වභාවය ඕකයි දැනෙන සීමාව ඉක්මවා ගිය මානසික අත්‍යක් උදා කරනවා ඇලෙනවා ගැටෙනවා කිව්වේ ඒකයි උපේක්ෂා වේදනාවක් ආවොත් උපේක්ෂාවෙන් විඳිනවා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක විඳිනවා උපේක්ෂා වේදනාව එනයි ඔය වේදනා තුනේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න ඕන. අල්ලගන්න හරියක් නැහැ කියලා දැනගත්තහම අර සංපස්යෙන් හරිය ඉවර වෙනවා. ස්පර්ශය නිසා තියෙන වේදනාව කියන්නේ දැනෙන එකක්. ඒක රහතන් වහන්සේලා දැයිනවා. පටිච්චසමුප්පාදයටයි වේදනාව කිව්වේ සංපස්යයි සංපස්සජා වේදනාවයි. ඒ සංස්පර්ශයයි ඒ වේදනාවයි දෙක වෙනම දැක ගන්න ඕනේ. ඒකෙන් තමයි සසර ගමනට හේතු වෙන්නා වූ වින්දන හට ගන්න. නිරෝධ කළ යුත්තේ අන්න කියන වේදනා නිරෝධය කියලා කියන එකේ පෙන්වන්නේ මොකද්ද? සංපස්සජා වේදනා නිරෝධය. සංපස්සජා වේදනා නිරෝධුණා නම් ඇලෙන්න හේතු වෙන අරමුණක් ආපුහම ඒක ඇලු චන්දරාගෙන් ඇලෙන්නේ නැහැ. චන්දරාගේ සහගත ආස්වාද වේදනාව එතන නැහැ. දැනෙන අසුඛ වේදනාව. ඒ සුඛ වේදනාව දැනෙන මට්ටම රාව මිසක් සංපස්සජා වේදනාව උනා නම් ඒ සුඛ වේදනාව විඳින්න හිතෙනවා. ඒක ඇලි ලැගින්න හිතෙනවා. අන්න ඒක වෙනස ඒකයි. එහෙනම් අපි නිරෝධ කළ යුත්තේ මොකද්ද? යම් වින්දනයක් දැනෙනකොට සැප වේදනාවක් එනකොට ඒක ඇලෙන බැඳෙන ගැලෙන ලක්ෂණේ. ඒක අසාරත්වයේ දැක්ක කෙනාට ඉන්නේ නැහැ. වේදනාව ආවා ගියා ඉතින් ඒක හැටි. ඒක කාටවත් නැති කරන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේලා රස ආහාරයක් වන්දන දානි දුන්නා. ඒක රහ උන්වහන්සේට දැනෙනවා. ඒක නතර කරන්න බෑ රාතන් වහන්සේට දුන්නත් එච්චරයි රස ආහාරයක් දුනොත් රස වින්දනේ රසය දැයිනවා හැබැයි තලු මර වල ගිලින සිරිතක් නැහැ එහෙම එකක් තිබුණොත් එහෙම
සම්පස්සජා වේදනාවෙන් ඒක කරන්නේ. කයට වේදනාවක් එනවා දුක් වේදනාවක්. දුකට හේතු වෙනා වූ අරමුණක් ස්පර්ශ වීමෙන් දුක් වේදනාවක් එනවා. ඒ දුක් වේදනාව ආපුහම දුකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා විරුද්ධව. දත් මිරි කාගෙන ගහමරා ගන්න හදමින් ආයුධ හොයමින් විරුද්ධව නැගින්න එනවා. මොකක් නිසාද? ඒ නිකම්ම දුක් වේදනාවක් නෙමෙයි සංස්පර්ශයෙන් ජනිත වෙච්ච නිසා. සංස්පර්ශය කරගත්තේ මොකද්ද? අවිද්‍යාව සහගතව කරපු වැඩකින් ගොඩ නැගිච්ච නිසා. ඉතින් අවිද්‍යාව සහගත වුණ හැම වේදනාවක්ම ප්‍රතිචාර දක්වනවා විරුද්ධව. ඇලෙන එකක් නම් ඇලෙන පැත්තට, ගැටෙන එකක් නම් ගැටෙන පැත්තට, සාමාන්‍ය ස්වභාවිකක් නම් ඒකට අනුකූල පැත්තකට ගැරෙනවා. උපේක්ෂා වේදනාවත් විඳින්නේ එහෙමයි. උපේක්ෂා වේදනාව අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ මොනවා කරගන්නද කියලා. ඒකත් එක්තරා උපේක්ෂාවක්. අසරණ වෙච්ච උපේක්ෂාවක්. ඒකත් අවිද්‍යාව සහගතයි. ඒ අසරණ ගතිය මානසිකත්වයේ බලපානවා නම් එහෙම වෙනවා. තව උපේක්ෂා වේදනාවක් තියෙනවා. උපේක්ෂා ඒකාග්‍රතාව කියන චතුර්ථ අධ්‍යානියේදී. ඒකෙදී ඔහු දකිනවා කායික සුවවාසී නෙමෙයි නිදහස් වාසී. ඔහු ඒ උපේක්ෂා හිතෙන් ඉන්නවා. ඔහු ඒක ඇලිලා ඉන්නේ. ඒ උපේක්ෂාවලත් ඔහු චන්දරාගෙන් ඇලෙනවා. ඒක අනිත්‍ය වශයෙන් දැක්කනම් වේදනාව දැනෙනවා. ඇලිලා නැහැ. අන්න ඒ නිසා කියනවා අභිභායතන කියලා එකක්. ඒ ආයතනේ අභිභායනවා. ආයතනේ අභිභායනවා කියන්නේ ඒ ආයතනේ අල්ලගන්න චන්දරාගේ මිදිලා ආයතන යන්නේ. එහෙනම් ප්‍රථම අධ්‍යානියට පත්නොත් ද්විතිය අධ්‍යානියට පත්නොත් ආර්ය. ආර්ය අතුල ද්විතිය අධ්‍යානියට බැඳීම නැහැ. ආර්ය කිව්වට මදි. ඒ ආර්ය තුල ගැඹුරෙන් නැගින තියෙන කෙනෙක් නම් රූප රාගයේ ඉක්මෙවලා නම් එහෙම. චතුර්ථ අධ්‍යානියට නිකන් චන්දරාගෙන් තොරයි. අරූප රාගය ඉක්මෙවලා නම් අෂ්ට අභිභායතන කියලා තියෙනවා. නේව සංඥා නා සංඥා යතන කියත් එකක් නැහැ අභිවේගුවා. අභිභාගියා. ඒක බැඳිලා නැහැ. අන්න එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ ආයතන දකින්න ඕනේ මේ විදිහට. ඉතින් මේ විඳීම කියන එකේ දකින්න ඕනේ විඳීමේහි බැහැගෙන විඳීම එකක්. විඳීම දැනෙන එක එකක්. විඳිනවා කියන වචනයක් තියෙනවා. විඳීම කියන්නේ වේදනාව කියන වචනේ ගත්තේ මේ. වේදනාව කියන්නේ විඳිනවා කියන එක නෙවෙයි. වේදනාව විඳීම එකක්. වේදනාව දැනෙන එක එකක්. විඳින ආකාරයෙන් තමයි සැප වශයෙන් දැනෙනවා, එක දුක් වශයෙන් දැකෙනවා, එක උපේක්ෂා වශයෙන් දැනෙනවා. ඒ වේදනාව දැනෙන හැටි. ඒ දැනෙන එක විඳින්න යනවනම් අන්න ඒ වේදනාව සම්පස්සජා වේදනාවක් කරගෙනයි විඳින්න යන්නේ. අන්න ඒක තමයි අයින් කරගන්න ඕනේ. ඒ වේදනාවේ චන්දරාගය. ප්‍රියමනාප වේදනාවට චන්දරාගය වැඩි වෙන්න වැඩි වෙන්න අප්‍රියමනාපයට උඩ ගැටීම වැඩි. මොකද? ඔහුගේ බලාපොරොත්තු වල විරුද්ධ දෙයක් ඇවිදilla. ප්‍රියමනාපයේ බලාපොරොත්තු වෙන අප්‍රියමනාපයක් එනවා. එතන ලොකු විරුද්ධ සාවියක් ආවා. අන්න ඒක ඇති වෙන්නේ. විරුද්ධ සාවියෙන් ගැටෙනවා. සම්පස්සජා වේදනාවේ හැටි. එන ආර්ය මාර්ගයේ අනුගමනය කරන කෙනෙක් නිරෝධ කරන්න ඕනේ මොකද්ද? ඔන්නේ සම්පස්සජා කියන එකයි. අර වේදනාව තියෙනවා. දැනෙන එක. අරිහත් ඵලයටත් දැනෙනවා. අරිහත් ඵලයේ ස්වභාවයත් ඒකයි. ඒ දැනෙන එක නෙමෙයි අයින් කරන්නේ. ඒකත් අයින් කරන මොහොතක් තියෙනවා. ඒක සමවතක්. නිරෝධ සමාපත්තිය කියලා ඒකට කියන්නේ. අරිහත් ඵලයේ ලැබුවත් අරිහත් ඵලයේ ලැබු කෙනාට දැනෙනවා. එයා දැනෙන ස්වභාවයේ ඉන්නවා. වේදනා සංඥා එතන තියෙනවා. චන්දරාගේ නැහැ. නව සංඥා නිරෝධය කියලා එකක් තියෙනවා. අවිසංඥා නිරෝධය කියලා එකක් තියෙනවා. අවිසංඥා නිරෝධය කියන එක කරන්නම් නවානුපුර සමාපත්තියෙන් නේව සංඥා නා සංඥා අතර ගිහිල්ලා එතන ඉක්මවලා ගියන රෝස සමාපත්තියේ යන්න ඕනේ. ඒකයි ඒ ස්වභාවය. ඉතින් ඕක තේරුම් අරගන්න ඕනේ. ඉතින් මේ කියා තියෙන දෙයක් හරියට පෙන්නන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටපුවාම ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා. නමුත් එහෙම එකක් මේ ධර්මයේ පෙන්නලා නැහැ. මධ්‍යස්ථ අවස්ථාව උපේක්ෂා වේදනාව කියයි විග්‍රහ කරන්නේ. සම්මා දිට්ඨි යනු මධ්‍යම ප්‍රතිපදාව ගැන දැන ගැනීම ලෙසද
අර්ථ දක්වා තිබෙනවා. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව දැනගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. සම්මාදිට්ඨිය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව දැනගැනීම විතරක් නෙමෙයි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨිය කියලායි සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕන ඕන හැටියට කියන්න ඕනේ නැහැ. අවබෝධයක් ලැබුණා නම් ඔය චතුරාර්ය සත්‍යයේ පිළිබඳව දර්ශන ඥානෙ පහළ වුණා නම් එතන සම්මාදිට්ඨිය තියෙනවා. මාර්ගය පිළිබඳව කියන්නේ හතරෙන් එකයි. මාර්ගය පිළිබඳව විතරක් කියලා ඉතුරු වෙන්නේ නැහැ. මාර්ගයේ යම් කෙරෙවට වැටුණා නම් ඒකලම ඉතුරු ආර්ය මේ අංග තුනත් වැටහෙනවා. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍යයෙන් එකක් වැටුණා නම් ඉතිරි සත්‍ය තුනත් වැටහෙනවා. ඒකයි හැටි. එන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යමිකුට වැටුණා නම් ඔව් ඒ මොහොතේම දුක්ඛාරිය සත්‍යයි දුක්ඛ සමුදාය සත්‍යයි දුක්ඛ නිරෝධාරිය සත්‍යයි අවබෝධ කරගන්න. එනික තියෙනවා ඒක කරව. එකක් විතරක් ඉතුරු වෙන්නේ එකතු වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යෙම සම්මාදිටියට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධය. දර්ශනඥානිය පහළනකොට සම්මාදිටිය එනවා. ඒකයි කාරණය. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන වචනේ ගන්න ඉස්සෙල්ලා සම්පූර්ණ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද මේ අපි දැනගත යුත්තේ? යම් තැනක් දුකෙන් ශූන්‍යද අන්‍ය ස්ථානේ ආරවුණු වෙන්න ඕනේ. යම් තැනක් දුකෙන් ශූන්‍යද සියල්ලෙන් ශූන්‍යයි කියෝ ශූන්‍යතාව වාදී කියලා එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙනවා. යමක් දුකද ඒ දුක හටගන්න හේතුව යමක්ද? අන්‍ය හේතුව නිරෝධ කිරීම නිසා දුකෙන් නිරෝධ වීමක් කර මඟ පාදා ගත්තද? අන්නේ සඳහා වැඩි හිටියම් මගක් තිබුණාද? අන්නේ මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්නේ පිළිබඳ මූලික දැනීමක් තියෙනවා. ඒක තමයි සම්මාදිටියෙන් පටන් ගන්න ඔය ටික. ඔය හටගන්න පළවෙනි ඥානෙ එකක්. ඕකට කියනවා පූර්ව භාග නුවණ. තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං කිවි ඔන්න ඕකට. සබ්බේ සංඛාර අනිච්ඡාති තං සෝතාවදාන. සියලු සංඛාර අනිත්‍යයි කියන එක සෝතාවදානියක්. ඒ කියන්නේ කන් දිහාගෙන අවධානයක් ලැබුවා විතරයි. තම් පජානනා පඥා කිව්වත් ඒක හැරාර්ථී දකින්න ඥානයක් පහළ වුණා නම් ඒක තමයි සෝතාපන්න වෙන්නේ.